පසුගිය කාලේ ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන අහිමි වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ මැතිව්ස්ට දිගින් දිගටම ආපු ආබාධ. මේ තත්ත්වයත් එක්ක මැතිව්ස් කියන ක්‍රීඩකයා ටෙස්ට් තරඟවලට සුදුසු නැති ක්‍රීඩකයෙක් විදිහටත්, සීමිත පන්දුවාර තරඟවල ප්‍රතිකාරයක් විදිහට පමණක් යොදා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහටත් හම්බඩු ගහනවා. කොහොම වුණත් තමන් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වඩාත් විශ්වසනීය ප්‍රතිකරුවා කියලා මැතිව්ස් සිම්බාබ්වේ සංචාරයේදී පෙන්වුවේ තරඟාවලියේ වීරයා සම්මානයක් දිනාගෙන. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අවුරුදු 5කට පස්සේ වාර්තා කරපු ද්විත්ව ශතකය වාර්තා කරන්නත් මැතිව්ස් මේ තරඟාවලිය සමත් වෙනවා. මේ ද්විත්ව ශතකයේ අතරතුර හොඳින් කඩලු අතර දූපු මැතිව්ස් ආබාධ තත්ත්වයෙන් තමන් මිදිලා කියලා ක්‍රිකට් ලෝකයට පෙන්වුවා. මේ ඉනිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමක වැඩිම පන්දු ගන්නකට මුහුණ දුන්න අවස්ථා අතරේ පළවෙනි ඉනින් 10 අතරට එන්න සමත් වෙනවා. අපි බලමු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අතරින් මැතිව්ස්ගේ ඉනිමට වැඩි පන්දු සංඛ්‍යාවකට මුහුණ දීපු ප්‍රතිකරුවෝ කවුද ඉන්නේ කියලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමක මුහුණ දීපු වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දීලා වාර්තාව පිහිටවලා තියෙන්නේ සුපිරි ආරම්භක ප්‍රතිකරු සනත් ජයසූරිය. සනත් 1997 ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 340ක් ලබා ගනිද්දී පන්දු 578කට මුහුණ දෙනවා. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණයට හිමිකම් කියන මහින්ද ජයවර්ධන. 2006 දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව මහින්ද ලකුණු 374ක් ගන්නේ පන්දු 572කට මුහුණ දීලා. වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ සනත් ජයසූරියත් එක්ක ඉන්දියා කණ්ඩායමට එරෙහිව වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටවපු රොෂාන් මහනාම. මහනාමේ 1997 ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 225ක් ගන්නේ පන්දු 560කට මුහුණ දීලා. කඩුල් රකින්නෙක් විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් පළවෙනි ද්විත්ව ශතකයට හිමිකම් කියන බ්‍රෙන්ඩන් කුරුප්පු නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 201ක් ලබා ගන්නේ පන්දු 548කට මුහුණ දීලා. ද්විත්ව ශතක ලබා ගන්න හපනෙක් විදිහට ඉහළින්ම හිටපු මාවන් අතපත්තු වැඩිම පන්දු ප්‍රමාණයකට මුහුණ දුන්න අවස්ථාව විදිහට සටහන් වන 2001 එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගන්න ලකුණු 201 මාවන් ලබා ගන්නේ පන්දු 536කට මුහුණ දීලා. වාර්තාවේ මැතිව්ස්ට උඩින් ඉන්න තවත් ක්‍රීඩකෙක් තමයි කුමාර් සංගකාර. සංගකාර 2014 බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 319ක් ලබා ගන්න සමත් වෙන්නේ තමන්ගේ හොඳම ටෙස්ට් ඉනිම විදිහට ලබා ගන්න ලකුණු 319. මේ ලකුණු 319 ලබා ගන්න සංග පන්දු 482කට මුහුණ දෙනවා. අපි මේ වෙනකන් කතා කළ ඉනින් ද්විත්ව ශතක වලට ඉහළ ඉනින් මුණක් මේ වාර්තාවේ ඊළඟට ඉන්න ප්‍රතිකරුවා ලකුණු 200ක් ලබා ගන්නේ නැහැ. ඒ තමයි සිදත් පෙත්තමුණි. පෙත්තමුණි 1984 එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 190ක් ලබා ගන්නවා. ඒ ලකුණු 190 ලබා ගන්න සිදත් පන්දු 471කට මුහුණ දෙනවා. ඒ මැතිව්ස්ට උඩින් ඉන්න අය. මැතිව්ස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගන්න ද්විත්ව ශතකයේ, ඒ කියන්නේ ලකුණු 200 ලබා ගන්න පන්දු 468කට මුහුණ දෙනවා. ඔය තමයි ශ්‍රී ලංකා ප්‍රතිකරුව පන්දු වැඩිම සංඛ්‍යාවකට මුහුණ දීපු ටෙස්ට් ඉනිම්. මේ හැම ඉනිමක්ම පන්දු 450කට වැඩි මුහුණ දුන්නු අවස්ථා. පන්දු 450කට සෙල්ලම් කරනවා කියන්නේ තනියම එක් දින තරඟ එකහමාරකට සෙල්ලම් කළා වගේ. ඒ නිසා මැතිව්ස් දිහා ලෙඩෙක් විදියට කවුරුත් බලන එකක් නැහැ මීට පස්සේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.